විනාඩි 11කින් පැය 24ක් වෙන කාල උට 24 fast එක ඉවරයි 96යි එක පාට් එකේ level එක සීනිය නවා ඉතින් ඊට පස්සේ සෙල්ස් වලට ඉන්සුලින් නගිනවා ඉතින් ග්‍රැනෝලා එකක් ඒක හොඳ ග්‍රැනෝලා එකක් මේක මේක හරහා ලෙමන් තියෙනවා අද මෙදාපාර අපේ අම්මගේ ලෙමන් නැහැ නේ අනිවාර්යෙන් ෆාස්ටින් මේ බියුටි පැත්තට ඉන්න කට්ටිය වුණා ලස්ස ස්කින් එක ගැන බලන් ඉඳි ග්ලෝ වෙනවා ඒ මේ දවස් ටිකේ දිනචරියා ඉතාම දරුණු නිසා අපි 24 hours fasting එකකට ගිහින් ඉන්නේ දැන් අපි මේ නිකම් මේ අපි දැන් මේ මේ grocery shopping පාරක් යන්න හදන්නේ ඊට කලින් මෙයා මේ sugar machine එකේ දිනනද කියලා sugar check කරමුයි කිව්වා මං කිව්වා මම එකට අක් ගාලා ගන්නම් කියලා බලන්න අපි දැන් මේ 24 hours fast එකක ඉන්නේ 24 hours complete වෙන්නේ රෑ 7යි ගන්නකොට කොහොමද තව තියෙනවා පැය 3-4 මෙයා sugar check කරන්න යන්නේ grocery shopping යන්න කලින් අනුහයයි රෑ 4 තමයි කම්ප්ලීට් වෙන්නේ පැය 24. දැන් ඉතින් අපි යනවා grocery shopping යන ගමන් පෙන්න. ඒක අපි try කරා මේ ලෝකා පොඩ්ඩක් ආපහු කන්නවද අපි. නවත්ත ගන්න බොහොම අමාරුයි අපි ග්‍රොසරි ෂොපින් කියලා අද යන්නේ පාක් ස්ට්‍රීට් ගෝම ෂොප් එකට. ඒකට යන්නේ අත්‍යවශ්‍ය සාඩින් වගේ දේවල් ටිකක් ගන්න තියෙනවා. ඒවා සාමාන්‍ය අපි සුපර් මාකට් වල නැහැනේ ස්පා කීල්ස් වගේ ඒවල. ඒ නිසා තමයි මේ පාක් ස්ට්‍රීට් ගෝම එකට යන්නේ මේ එකකින් ගන්න. ඒක තියෙන එක එක ඔය රටවල් වලින් ආපු එක එක අයිටම්ස්. මොකද අපි දැන් ඉන්නේ මොකද ලබන මාසේ කියන්නේ අපිට පාටි වෙඩින්ස් අධික මාසයක්. ඉතින් අපි බැලුවේ හැමදෙසෙම පුළුවන් තරම් gedara ඉන්න ටිකේ හොඳට gedaraම කෑම කාගෙන ෆාස්ටින් ඉඳලා හොඳ කෑම කන්න කියාගෙන තමයි ඉන්නේ. මොකද අධික පාටි මාසයක් ලැබෙන මාසේ කියන්නේ වැඩිම නෑ. පොඩවඩා ට්‍රිප් එක ගියාට පස්සේ ඉඳන් අපිට නවත්ත ගන්න බැරි වුණා කිසි දෙයක් නේ. ඔව් ට්‍රිප් එක ගියාට පස්සේ අපිට මේ සෑහෙන නරක් වුණා අපි. ඉතින් කෑව බිව්වා ඒක නිසා හිතුවා බ්‍රේක් එකක් දෙන්න ඕනේ කියලා. චොක්ලට් කිරි බොනවා අය වගේ. ඔව් ඊට පස්සේ අයිස්ක්‍රීම් කෑවා, වයිවාර්න අයිස්ක්‍රීම් ಜಾති කෑවා. කොත්තු කෑවා ඒ වගේ කන්න තියෙන ජංක් ෆුඩ් ටික ඔක්කොම කාලා ඉන්නේ. ඉතින් ඒක නිසා මේ මොකද දැන් ලබන මාසෙ තෝ ටිකම අපිට කන්න තියෙන නිසා අපි හිතුවා බ්‍රේක් එකක් දෙනවයි කියලා. ඒක නිසා පුළුවන් තරම් මේ දස්සි ගෙදර කෑම තමයි කන්න හිතයිනේ. ඉතින් මම පුළුවන් තරම් හොඳ රෙසිපිස් තිබ්බොත් එහෙම හෙල්දි රෙසිපිස් අනිවාර්යෙන් ෂෙයා කරන්න. ඊගෙන අපි try කරා සෑහෙන්න. ඒ කියන්නේ fasting න try කරා low carb වලට යන්න. බත්යක් අඩුවෙන් කන try කරා. ඒක කරාට හරි ගියේ නෑ. හරි ගියේ නෑ. කොත්තු කෑවෙනවා මිදියයිනි කෑවෙනවා එක එක දාන්න හිතන ඌබ එකක් තියෙනවනේ ඌබ එකෙන් දානවා එක්කෝ හදාගෙන කනවා මොනා හරි කොහොම හරි ඒක ස්ට්‍රෙස් එක එනවා අර ඔව් sugar rush එක ඔව් sugar rush එක එනවා ඒක නිසා ඉතින් දැන් කොහොම හරි මේ ඉන්නවා fasting 24 hours හරියටම 7යි ගන්න තමයි break කරන්න හිතන් ඉඳි ගෙදර ගිහිල්ලා ඉතින් ඊට කලින් ආව දැන් බඩු ටිකකුත් අරගෙන යන්නම් කි ඕවානේ මට බඩු වගේ තියෙනවා ගන්න කොහොම කරා ටූ පේස්ට් ඉවර වෙලා මම දන්නෙත් නැතුව මම දැන් ස්ටොක් කරගන්නවා මේ කොහොම හරි මිස් වෙලායි ගහලා තියෙන නම් ඕගනික් කියලා ඕගනික් දන්නේ නැහැ USB සර්ටිෆයිඩ් කියලා නම්බර් එකක් දාලා තියෙන්නේ ෂුවා නෑ ඒක ගන්නවද බඩු මස්රූම් නෑ ලෙමන් තියෙනවා අද මෙදාපාර අපේ අම්මගේ ලෙමන් නැහැනේ අනේ වහේ මේක හොඳයි හොඳේව තෝරලා ගන්න මේක හොඳයි
ඒක පොඩක් අප්සර් දෙල්ල පිටි පස ගිරිමේ හොඳ මේක අපි ගන්නවා අපි ගන්න මේවා මයික්‍රෝ ග්‍රීන්ස් ජස් දැන් මොනාද සාඩි සාඩින් ගන්න බැරියට මේ සාලයෝ ගන්න පුළුවන්න්නේ අනිවාර විද්ද මද ගන්න විද්ද මද නැතුව වැඩක් නෑ අරගෙන බ්‍රේක් සරි නැත්නම් ඕන එකක් බ්‍රෑන්ඩ් විද්ද මද තියෙනවා අන්ෆිල්ටර් ගත්තා ග්‍රීක් යෝගට් එකක් ඊට පස්සේ ගත්තා ඔක්කොම හෙල්ති දේවල් ගත්තේ චීස්යක් ගත්තා ඊළඟට මෙතන සමන් එකක් තියෙනවා අපි ගෝමි ෂොප් එකෙන් ගෙනාවා බලු මොනවද ගත්තේ කියලා ගෝමි ෂොප් එකෙන් මේ කොකෝවා එකක් ගත්තා ඕකනේ කොකෝවා එකක් ගත්තා මේක මේ USD ඔක්කොම මේවා කරලා තියෙන සර්ටිෆයිඩ් කරලා තියෙන්නේ මේ හොඳයි හොඳ ප්‍රොඩක්ට් එකක් ඒක ඊට පස්සේ අපේ ඩාර්ක් චොක්ලට් ගත්තා dark chocolate එක ඊට පස්සේ ගත්තා granola එකක්. ඒක හොඳ granola එකක් මේක. මේ මෙතන nutrition facts ටික ගහලා තියෙනවා. ingredients එක මේ තියෙන oats, rose petals තියෙනවා. මේ තියෙන ingredients ටික ඔක්කොම මේකේ දාලා තියෙනවා. මේකේ virgin coconut oil දාලා තමයි bake කරලා තියෙන්නේ. natural sweetener දාලා තියෙනවා. ඒ කියන්නේ මී පැණි දාලා තියෙන්නේ. සන්ෆ්ලවර්ට පම්කින් ඒ වගේ ඊට පස්සේ රෝස් පෙටල්ස් උත් තියෙනවා මේකෙනේ. එක ෂෝක්. ඊට පස්සේ ෆ්ලැක්සීඩ්. ෆ්ලැක්සීඩ් ගත්තා. අපේ ෆ්ලැක්සීඩ් දෙවලලා තිබ්බා. තව 95% කොකෝ තියෙන චොක්ලට් ඩාර්ක් චොක්ලට් එකක් ගත්තා. මෙතන 85 එකයි 95 එකයි තමයි තියෙන්නේ. ඊට පස්සේ ගත්තා රිෂි මෂ්රූම් එක හම්බුණා මේක වාගන්න මේ ඇත්තටම හොඳයි මේ ප්‍රොඩක්ට් එක ලංකාවේ ගහන්නේ මේ හොඳ ප්‍රොඩක්ට් එකක් ඒක රිෂි පවුඩර් රිෂි කියන්නේ මෂ්රූම් එක මේ සර්ටිෆයිඩ් කරලා තියෙන්නේ ඉතින් ඕගොල්ලන්ට ස්මූති එකක් විදියට ටී එකක් විදියට සලාඩ් වලට දාලා මේ පාවිච්චි කරන්න පුළුවන් මේක රිෂි එක මේක මෂ්රූම් එකක් තව හොඳයි මේ ෆ්ලැක්සීඩ් ඊට පස්සේ ගත්තා අපි ඩේලි ග්‍රීන් එකක් හොඳ ප්‍රොඩක්ට් එකක් ඒක දැන් ලංකාවේ හොඳයි ප්‍රොඩක්ට්ස් ගහන හොඳ ප්‍රොඩක්ට්ස් ඊට පස්සේ අපි ගත්තා මී පැණි එක මේක ගාලික් මී පැණි එකක් එකත් ලංකා ප්‍රොඩක්ට් එකක් හොඳ ප්‍රොඩක්ට් එකක් ඒක එච්චරයි මේ ටික තමයි ගත්තේ ගෝමි ෂොප් එකකින් අපි තියෙන්නේ පොඩ්ඩක් දැන් මේ දවස්ටි අපි හෙල්ති විදියට ඉන්න හදන්නේ. නිසා මෙන්න මේ ටික තමයි මේ දවස්ටි අපි පාවිච්චියට ගත්තේ. ඊට පස්සේ ස්පයිකින් ගත්තා ග්‍රීන්ස්. ග්‍රීන්ස් ගත්තා, කොහිල ගත්තා. මෂ්රූම් ගත්තා. ඊට පස්සේ මේවා මයික්‍රෝ ග්‍රීන්ස් ගත්තා මම කැල්ල දෙන්නම්. මේ තියෙන්නේ මයික්‍රෝ ග්‍රීන්ස් කියන්නේ මේවට. හරිම ගුණයි ඉතින් ඕගොල්ලන්ට ජූස් එකකට දාලත් බොන්න පුළුවන් සලාඩ් එකකට දාලත් කන්න පුළුවන් ඊට පස්සේ ගත්තා මේ කොත්තමල්ලි කොළ කොත්තමල්ලි කොළත් හොඳයි ඔය බඩේ අමාරු වලට අසමෝදන් කොළ වගේ නම් තමයි ඉතා හොඳයි ඊට පස්සේ බත්වල ලෙමන් ගත්තා අනිත් ඒවා වට්ටක්කා ගත්තා පොල් ලුණු මිරිස් හදලා කන්න බතලත් ගත්තා ලුල් මේ පොල් මිරිස් එක ගන්න. අපි ලෙමන් ගන්නකොට මේ ලෙමන් ගන්නකොට බින්ද බල්ලා ගත්තනේ. මොකද ලෙඩත් එක්ක නම් මේ වුන්නේ. අන්න ඒකයි. මේ පොඩ අවුල් සමහර දැන්. ඔව්. ඒක පොඩ කපලා ගන්න ඕනේ. ඇපල් සයිඩ් එකක් අපි. ඇපල් සයිඩ් එකක් ගත්තා. හයි බොඩි එක තමයි ගත්තේ. බොඩි එක. මේ දවස්වල හෙල්ති අපේ හෙල්ති මේකක් නෑ යන්නේ පොඩ්ඩක් මේ බාර කොහොම හරි කරනවා අපෝ කොහොම හරි ඉන්නවා කාගෙන මේ අද ෆාස්ටිං වෙන්නු කියලා හිතුවා තව දවසක් අදමුයි කියලා මේ දැන් අපිට 24 hours ඉවරයි දැන් හත පහුවලා 24 hours ඉවරයි තව විනාඩි 11කින් අපි 24 ක් වෙනවා කාල 24 hours ට ඉවරයි අවුලක්ම නෑ බඩගින්නේ නෑ පොඩ්ඩක්වත් කම්මැලි නෑ මොකද හේතුව අපි දැන් මේ දවස් තුනට බත් එහෙම කාලා වුරුදු වෙලා දැන්
උදේට බත්තේ කාලා ටිකක් කළා දවල් එක දෙක වගේ වෙනකොට ආපහු බත් කන්න වගේ හිතෙනවා. නැත්තම් ඊටස බත් කාලා ආපහු දවල්ට බත් කරපස්සේ ආපහු ඕන හැන්දෑවට හිතෙනවා. මේ මොනවාරි කේක් කෑල්ලක් හරි නැත්තම් මොනවාරි දෙයක් කන්න හිතෙනවා. නැත්තම් කොහෙටද යන්න හිතෙනවා. මේ වගේ කේස් තියෙනවා. මේ ඉතින් එහෙම අර ඒක නවත්තන්න බැහැ ඉතින්. මොකද පටන් ගත්ත එක අර නවත්තන්න බැහැ. අර ඒ කියන්නේ ක්‍රෑෂ් වෙනවානේ. ඒ කියන්නේ අපි දැන් සීනි කාපුවාම කියන්නේ කාබෝහයිඩ්‍රේට් නේ කාලා ගොඩක් කාපුවාම අපේ වෙන්නේ ඒව ඉක්මනට දහනය වෙනවා. ඒකට පිදුරු ගොඩක් වගේ කාබෝහයිඩ්‍රේට් පිදුරු වගේ මේ දේෙන් වැඩ කරනවා කියන්නේ ඇවිල්ලා නිකන් දර වගේ නිකන්. ඒ කියන්නේ ටක් ගාලා දැන් අපිට පිදුරු වගේ දෙයක් ටක් ගාලා ගිනි ගන්නවා ඒක පාටි වර වෙනවානේ. ඊට පස්සේ දැන් දර වගේ නම් සෑහෙන ලක් අපිට තියෙනවා. ඉතින් අර අපේ ශක්තිය අපි යොදවන්න දැන් ඇවිල්ලා සීනි එහෙම නැත්තම් කාබෝහයිඩ්‍රේට් වලින් අපි ගන්න ශක්තිය ඇවිල්ලා ඉක්මනට ඉවර වෙනවා. ඉතින් අපි එතකොට හැමුණාම ඉතින් අර ඇඟ ඒකම ඉල්ලනවා. කියන්නේ ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් උදේට අපි දැන් කනවා නම් ඔන්න තව ටිකෙන් ආපෝ බඩගින්නක් කියනවා. දවල් වෙනකම් දෙහෙතුම ඉක්මනට අපිට බර්න් වෙලා හින්දා. ඉතින් අර අපි මේ ෆැක්ට් වලට ස්විච් නාව වෙන්නේ අර දර වගේ තමයි. ඉතින් වැඩේ දිනේ එක පාට අපිට කරන්න බෑ. දැන් ස්විච් කරන්න අමාරුයි. හොඳම දේ තමයි ඔයගොල්ලන්ට දැන් කියන්නේ දැන් කාට හරි කෙනෙක්ට ඕනේ නම් දැන් මේක පොඩ අඩු වෙන්න ඕනේ නම් ඒ කියන්නේ මේ යන lifestyle එකේ වෙනස් වෙන්න ඕන නම් හොඳම දේ තමයි ඇවිල්ලා අනිවාර්යෙන් fast එකකට යනවා. ඒ කියන්නේ 24ක්වත් fasting කරනවා. ඒ හේතුව සාමාන්යයෙන් කියන්නේ අපි උදේට කාලා ආවොත් රෑට කන්නේ නැහැ. හරියම නැත්තම් කෑම අඩුවෙන් කනවා වගේ දෙයක් කරන්න හරිය අමාරුයි. මොකද හේතුව මේ අර sugar crash වෙන හින්දා මේ ඇඟ ඉල්ලන්න පටන් ගන්නවා. බඩකින් දැන් කාපන් දැන් කාපන් කියලා. අරම හිටියාම මේ ඔව් reset වෙනවා. ඔව් ඇඟ reset වෙනවා. මොකද හේතුව දැන් අපි 24ක් යනවා දැන් ඉඳලා අපිට බඩකින්ක්වත් එහෙම අමාරුවක්වත් කම්මැලිකමක්වත් නිදිමතක්වත් නුත් නැහැ. මේ අද fit එකකුත් තියෙනවා. ඔව් fit එකකුත් තියෙනවා. ඉතින් මේක අවුලක්ම නැහැ. දැන් අපි සාමාන්‍ය check කරලොත් දැන් මං හිතන්නේ තාම අපි වැඩ කරන ඇත්තේ ඇඟේ තාම ග්ලූකෝස් තමයි. මොකද හේතුව ඇවිල්ලා අපේ liver එකේ තැම්පත් වෙලා තියෙනවා ග්ලූකෝස් ටිකක්. ඒ ටික තාම burn වෙනවා ඇති. තාම කීටෝන්ස් වලට ඇවිල්ලා නැහැ. ඉතින් අපි කීටෝන්ස් වලට ස්විච් කරගත්තොත් එහෙම අපේ මැෂින් එකේ හයිබ්‍රිඩ් එකක් වගේ අපි කතා කරගෙන මේක කරන කලින්. ඒ කියන්නේ අපිට ඕන නම් කාබෝහයිඩ්‍රේට් දුවන්නත් පුළුවන්. අපිට ඕන නම් ප්‍රෝටීන් මේ දේ වලින් දුවන්නත් පුළුවන්. ඒ කියන්නේ කීටෝන්ස් වලින් දුවන්නත් පුළුවන්. එක්ක ග්ලූකෝස් එක්ක කීටෝන්ස්. ඉතින් කීටෝන්ස් වලින් දුවද්දී ඇවිල්ලා ගොඩක් බෙනිෆිට්ස් තියෙනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට මම නම් දැන් මම කෙට්ටු කියන්නේ මගේ BMI එක අඩු වෙච්ච කෙනෙක්. ඒ කියන්නේ මම ආයෙත් වෙලා ඉන්නේ අඩු බරටනේ. දැකන්න පේනවනේ. දෙන්නම්. ඔව්. ඒ කියන්නේ දැන් ඒ කියන්නේ වෙන්න ඕනේ ඇත්තම දැන් සමහර කට්ටිය කියනවා දැන් ආන්න දැන් අර දෙකොන්න මස් දාලා ඒ කියන්නේ මස් නෙමෙයි අතර දාන්න එක මසල්ස් තියෙන්න ඕන අපිට මසල්ස් නැව ඕන නම් වේට් කරපුවාම මොනවාරි කරපුවාම හදා ගන්න පුළුවන් මහත් වෙනවා කියලා ෆැක්ට් එක වෙන්නේ කියලා එක වැරදි ඉතින් කියන්නේ අපේ ඇඟේ අනවශ්‍ය ලෙස ඉන්සියුලින් වැඩි වෙච්ච එකින් තමයි වෙන්නේ ඉතින් ඉතින් හොඳම දේ ඇවිල්ලා ඉතින් කීටෝන්ස් වලට යනකොට වටේම හේතු ඇවිල්ලා එක පැත්තකින් ඇවිල්ලා පිඩිකා සෛල වලට වගේ සපෝටිව් නෑ. මොකද හේතුව ග්ලූකෝස් ඇඟේ වැඩි වෙන සීනෙ වැඩි වුණාම පිඩිකාවට සපෝට් කරන පිඩිකාවක් තියෙනවා නම් ඒක වැඩිපුර ග්‍රෝ වෙන්න ඒක වැඩිපුර මෙහෙ වෙන්න සපෝට් කර වර්ධනය වෙන්න. ඉතින් එහෙම දේවල් කීටෝන්ස් වලින් ගොඩක් මේ පැත්ත අඩුයි. ලොකු ස්ටඩියකුත් කරලා තියෙනවා මේ ලංකාවේ මම කියවුවා මේ සෑහෙන බෙනිෆිට් එකක් තියෙනවා කීටෝන්ස් වලින් අපේ ශරීර දුවද්දී. ඉතින් මම නම් ප්‍රධාන වශයෙන්ම අපි දෙන්න නම් මේ කීටෝන්ස් වලට යන ෆාස්ටිං ෆාස්ට් එකක් කරන් කීටෝන්ස් ලබා ගන්න ඕන හින්දා මොකද හේතුව එක පාටම කීටෝන්ස් වලට යන්න බෑනේ. ප්‍රධාන හේතුව මම නම් කරන්න හේතුව කියන්නේ ફોකස් එක මෙන්ටලි ફોකස් වෙන. කියන්නේ මොකක් හරි දේක් බලද්දි ඒක තේරෙනවා වැඩි දා මම කරන IT නේ. ඒතර මම කරේ ප්‍රශ්නයක් ආව වෙබ්සයිට් එක හරි මම කරුණාම ටග් ගාලා කියන්නේ ඒක ටග් ගාලා තේරුම් ගන්න පුළුවන්. අනිත් එක තමයි ADHD තියෙනවා. කියන්නේ පොඩි කාලේ ඉඳන් මම දන්න කියන්නේ ස්කෝලන කාලේ කියන්න ස්කෝලන කාලේ මේක උගන්නන්න මම කරේ ફોකස් කරතේ ફોකස් කරන්න බෑ. සමාරකණිත දුවනවා එහෙම නේ. ඒ කියන්නේ ADHD එක ඒ කාලෙම ළම ඒක ADHD කියන්නේ අපි දත් කුහර කියන්නේ එහෙම නැත්නම් මොනවා කියන්නේත් ගොඩක් ළඩවලට ප්‍රධාන විදිහ සීනි තමයි. දැන් සමහර එක් පොඩි කාල ළමයි ඉන්නවා අපි කතා කරලා තියෙන එක. දැන් සමහර කෙනා ළමයි දඟලනවා. ඒ කියන්නේ ගොඩක් දඟයි. ඒ කියන්නේ දෙන්න පාන. ඔව් ඒකට පෙන්රා කියන්නේ ඒගොල්ලන්ගේ ඇඟේ තියෙන සුගර් වැඩි ඉදී. දැන් ඔය සමහරකට කසන්න ගන්නවා රෑෂස් එන ගොඩාක් මේකට ප්‍රධාන හේතුව වෙලා ඉන්සුලින් ප්‍රතිරෝධය ස්ට්‍රෙස් එකකට ගන්න සුගර් එකමින් ටග්ගාල මේ වෙන්නේ ස්ට්‍රෙස් කට්ටිය කනවනේ සුගර් එකට ලෙස ඕ දැන් හිතමු දැන් අපි දැන් කෑවි ඇවිල්ලා දැන් අපි බ්‍රේක් කරද්දී අපි කෑවොත් එහෙම වෙලා අලි බත් මුට්ටියක් කෑවෝ ආපහු උදේට උදේට වත්ම කන්න ඉඳනවා අද කාපු ගමන් හරිම ටයර්ඩ් නේ නිදිමතක් ඇවිල්ලා අර බුදිමත කියන්නේ ඒක ඇවිල්ලා ඊට පස්සේ පුබුගෙන් වඳ නිදා ගන්න හිතෙන්නේ නැහැ දැන් මේ වෙනකොට මාර කඩිසරයි කියලා අපිටම තේරෙනවා හරි ඇක්ටිව් ඉතින් ගමන අපි මන කියන්නේ දැන් ඕන එකකට රෙඩි මේ කොහොම හරි ෆෝකස් කරන්න බබ මොකක් පොඩක් කම්මැලි මිනිස්සු වගේ
කොහමරි මේක නිසා මේ සතිය කොහමරි ඉන්නවා මොකද ලබන සතිය අපිට ආයෙත් පාටිස් වගේක් තියෙනවා ඒක නිසා අනිත් ඔබල ඇල්කොහොල් වගේ ඇල්කොහොලික් කියන්නකෝ දැන් මෙහෙම හිතන්නකෝ ඇල්කොහොලික් කියලා අපිට කියන්න බෑ ඇල්කොහොලික් කියන්නේ හේතු ගොඩාක් සාධක තියෙනවා ඒ කියන්නේ හැමදාම වුණ කෙනෙක් ඇල්කොහොලික් නොවෙන්න පුළුවන් ඒකට තමයි මයින්ඩ් මේවත් තියෙනවා උදාහරණයක් ගත්තොත් එහෙම අපිට එක වෙලාවකට බොන්න විතර නෙකේ හැමදාම අපි සතියකට සරක් තමයි බොන්නේ හැබැයි හැමදාම විතර ඒ දවසට බොන්නේ දෙනවා එහෙම නැත්නම් ඒක මතක් වෙනා නම් හරි ගොඩාක් පිටු දෙන ඇල්කොහොලික් කියන්නේ ඇල්කොහොල් කියන්නේ ඇල්කොහොල් අපිට එහෙම කියන්න නවත්තන්න ඕන නම් හරි ඒ අපිට අපි හැමදාම මේ බොන්න පුරුදු වෙන එක නවත්තන්න ප්‍රධානම වටින දෙයක් තමයි වෙලා කීටෝ කරන එක. ඒක කීටෝ කරන එක ෆාස්ටිං වෙන්නේ මොකද හේතුව කීටෝන්ස් වර් යූස් වෙද්දී අපිට අර ඇල්කොහොල් එක අපිට මොනවද කියන්නේ අර මේ ඒක අපිට ඕන වෙන්නේ නැහැ. එහෙම එහෙම දෙයක් තියෙනවා නේද? ඩිසයර් එක ඒක අඩු වෙනවා සෑහෙන්න. ඒ ඩිසයර් එක අඩු වෙනවා මේ කීටෝන්ස් යූස් වෙද්දී. ඉතින් කවුරුර කෙනෙක් ඉන්නවා නම් හැමදාම හැන්දවල් සෙට් වෙන්න හිතන ඒ වගේ කෙනෙක් ඉන්නවා නම් හොඳ ටිප් එකක් ඇවිල්ලා ෆාස්ට් ටැග් කරලා බලන්න එක දවසින් ඔයගොල්ලන්ට ලොකු මූඩ් එකක් ගන්න පුළුවන්. ඔව් ඇත්ත ඇත්ත. සයි ස්මෝකින් වලට බා කවුරුර කෙනෙක් දුම්බරව නම් ඔයගොල්ලෝ පොඩි ෆාස්ට් එකකට කියලා බලන්න හේතුව ඇවිල්ලා ෆාස්ට් එකක් කියන්න ඇවිල්ලා ඇත්තම ඒක මයි හා අපේ බොඩි විතර නෙවෙයි මයින්ඩ් එකත් එක්ක යන දෙයක්. ඒ කියන්නේ මුළු සෝල් එකම. ඒ හරි ස්පිරිචුවල් දෙයක් මොකද ඒක ඇත්තට බුදුහාමුදුරුවෝ ෆාස්ට් එකක් කළ බැලුවනේ මනින්න. ඔව් ඔව්. කියන්නේ සමහර කාලෙක ආගම්වලත් තියනනේ ෆාස්ටිං කියලා දේවල් සෑහෙන තියෙනවා. මොකද හේතුව ෆාස්ට් එකක් කරන මාර වටිනේ මොකද හේතුව ඕගොල්ලෝ බලන්න පැය 16 පැන්නට පස්සේ පොඩි වෙන දෙයක් වෙනවා. සා 24 hours කියන තව වෙනම දෙයක්. ඔව්. ෆාස්ට් එකේදී එනික මේ ඇල්කොහොල් ගන්න කට්ටිය ස්මෝක් කරන කට්ටිය සුගර් කන කට්ටිය ටෙක්නික් තියෙනවා නම් කුරුලෑ තියෙනවා නම් ප්‍රශ්න තියෙනවා නම් කිඩ්නි ඉෂුස් තියෙනවා නම් ලිවර් ඉෂුස් තියෙනවා නම් ඔව් මොකද හේතුව ඇවිල්ලා මම පොඩක් කියන්න විස්තර ටික අපේ මොනවද මේ ඉන්සුලින් රෙසිස්ටන්ස් කියන්නේ මොකද්ද කියන්නේ කියන්නේ ඒක ලබලා තිබ්බනේ කට්ටිය නෑ මොකද ලොවෙත් ඔය වීඩියෝ වෙනම වීඩියෝ වලින් දාන්නේ මට හිතනවා මේ මම පොඩි වීඩියෝයක් හදලා එඩිට් කරලා වගේ දාලා මම මොකක් හරි බෝඩ් එකක් හරි මම පොඩක් පෙන්නලා කරලා වැඩේ කරන්න මේ කාලයක් නැහැ වෙන්නේ නැහැ වැඩේ හරියට ඔව් පුළුවන් නම් බලන්න මේ අර ජේසන් ෆාම් සහ ડોක්ටර්ස් ඔව් කට්ටියක් ඉන්නවා මේ ડોක්ටර්ස්ලා සෙට් එකක් ඉන්නවා මේ ඔය ෆාස්ටිං පැත්තේ ස්ටඩි කරන දැන් මේ සමහර කට්ටිය මම අපි මේ කියන්නේ හේතු වෙල සමහර කලාවට යාළුවෝ සමහර කලාවට කියනවා දැන් සාමාන්‍ය දර කාලේ හිතපංකෝ බං එහෙම නැත්නම් මොන හරි ඒ වගේ දේවල් කියනවා සහ මේ ප්‍රධාන වශයෙන් සමහර කලාවට මේ දැන් අපි අම්මලා තාත්තලා සමහර කලාවට දැන් ඒක ડોක්ටර් ගාවට ගියාම ડોක්ටර් දෙන බෙහෙත් ඒවත් එක්කලා සා ටෙස්ටිං කරන්නේ මේ දේවල් කියන්නේ සාමාන්‍යයෙන් කියන්නේ වැඩි කියන්නේ වැඩි වැඩිටිය ගත්තොත් එහෙම දේක ගොඩක් කට්ටිය තියෙනවානේ කියන්නේ එක්ක ප්‍රෙෂර් එක්ක කොලෙස්ටරෝල් එහෙම නැත්නම් සමහර කට ස්ට්‍රෙන්ත් දාලා හાર્ට් ඇටැක් ආපු කට්ටියක් තියෙනවා එහෙම නැත්නම් තව දිය වැඩියාව තියෙන ඔක්කොම ඔක්කොටම ප්‍රධානම හේතුව වෙන්නේ ඔය ඔක්කොම කැටගරියට කියන්නේ ඇෂර්ස් ඉඳලා හැම දෙකටම පහ ගොඩාක් කාලවලට බොහෝ විට බලපාන්නේ ඇවිල්ලා ඉන්සුලින් ප්‍රතිරෝධය එහෙම නැත්නම් ඉන්සුලින් රෙසිස්ටන්ස් කියන එක තමයි බලපාන්නේ. කියන්නේ ඒ ලෙඩේට කියන්නේ නැත්නම් මෙටබොලික් සින්ඩ්‍රෝම් කියලා. ඉතින් අර මෙටබොලික් සින්ඩ්‍රෝම් එක හැදෙන්න ප්‍රධානම හේතුව ඉන්සුලින් රෙසිස්ටන්ස්. ඒ කියන්නේ ඇවිල්ලා ඉන්සුලින් ප්‍රතිරෝධය. ඒ කියන්නේ දැන් අපේ ඇඟේ දැන් අපේ ශක්තිය ඕනේනේ. දැන් ශක්තිය ග්ලූකෝස් වෙන්න ගන්න අපි සීනිනේ. එතකොට දැන් මේවා ලේවල තිබිලා හරියන්නේ නැහැ මේ සීනි. මේ ටික ඇවිල්ලා සෛල වලට යන්න ඕනේ. අපි මොකද ලිවර් සෙල් එක කියලා ලිවර් සෙල් එකක් තියෙනවා. එතකොට ලිවර් සෙල් එක විතර නෙවෙයි ඇඟේ සෛල වලට යන්න ඕනේ මේක. නැත්තම් සෛල වලට එම ගියේ නැත්තම් එහෙම වෙන්නේ. ඒව ඇඟේ තියෙනවා. කියන්නේ ලේවල තියෙනවා ඒවා. ඉතින් ලේවල තිබිලා හරියන්නේ නැහැ. ලේවල තිබ්බම තමයි අපි ලේවල තිබ්බම තමයි අපි කියන්නේ දිය වැඩියාව කියලා. ඒ කියන්නේ අපේ ඇඟේ සීනි තියෙන්න ඕනේ ඇවිල්ලා සෛල වල මිසක් ශක්තියක් විතර තියෙන්න ඕනේ මිසක් නැතුව ලේවල නෙවෙයි. හරිද? එතකොට මේ ලේවල වැඩි වුණාම සීනි තමයි අපි කියන්නේ දිය වැඩියාව කියලා. ඉතින් ප්‍රධානම හේතුව ඇවිල්ලා මේ සෛල වලට අපි මේක සාමාන්‍ය normal system එකකදී වෙන්නේ මේ සෛලයේ සෙල් එකේ රිසෙප්ට් එකක් තියෙනවා. කියන්නේ පොඩි අපි කියමු ජැක් එකක් වගේක් කියලා. අපිට දැන් අපේ ඇඟේ සීන් ටික ලබා ගන්න ඒක අරින්න ඕනේ. සෙල් එක අරින්න ඕනේ. එතකොට තමයි ග්ලූකෝස් ටික යන්නේ සෙල් එකට. එතකොට ඊපස්සේ මේ සෙල් එක පාවිච්චි කරන ශක්තිය. එහෙමනේ වෙන්නේ. එතකොට දැන් ඒ කට අරින්න අපි සෙල් එකක් නිකන් එතකොට කට අරින්න ඒක රිසෙප්ට් එක ඕපන් වෙන්න අපි ඉන්සුලින් ඕනේ. ඒ කියන්නේ ඉන්සුලින් අපේ ඇඟේ නිෂ්පාදනය වෙනවා අපි කෑම කාපුවාම. අපි කෑම කාපුවාම අපේ ඇඟේ සීනි ඒ කෑම වල තියෙන ප්‍රෝටීන් ඊට පස්සේ ෆැට් එක සීනි වගේ දේවල් වලින් අපේ ඉන්සුලින් නිෂ්පාදනය වෙලා ඉන්සුලින් සිග්නල් එක එනවා. අපේ ඇඟේ එතකොට සීනි ටික ඇවිල්ලා අරිනවා මේ අපේ සෙල් එකට. හරිද? එතකොට එහෙමයි වෙන්නේ. ඉතින් ඉන්සුලින් ප්‍රතිරෝධයක් කියන්නේ අපි කෑම කද්දී අපේ ඇඟේ ලේවල සීනි එනවා, සෙල් එකක් තියෙනවා. හැබැයි ඉන්සුලින් නවාඩ අරින්නේ නැහැ. එයා අරින්නේ ඩිමාන්ඩ් කරනවා. ඒ කියන්නේ ඉන්සුලින් ගොඩාක් ඕන වෙනවා ඒක අරින්න. ඉතින් ඒක තමයි කියන්නේ ඇවිල්ලා දැන් type 1 diabetic කියලා කියන්නේ දියවැඩියාව පළවෙනි දියවැඩියාව කියන්නේ ඇවිල්ලා සමහර කාලෙ මෙහෙම වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන් ඉන්නේ ඉන්සුලින් වැඩි හැදෙන්නේ නැහැ.
ආග්නාශයේ පැන්ක්‍රියස් එකේ අවුල් තත්ත්වවල හේතු නිසා හැදෙන්නේ නැහැ. ඉතින් ගොඩක් වෙලාවට තියෙන ටයිප් 2 එහෙම නැත්නම් පීඩා වේඩි කිය කියන්නේ ඇවිල්ලා ගොඩක් වෙලාවට දැන් සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම වෙන්නේ ඉන්සුලින් හැදෙන්නේ නැති කට්ටිය නේ තියෙන්නේ. ඉන්සුලින් හොඳට හදා ගන්න පුළුවන් ඇඟේ ඉන්සුලින් හැදෙනවා. හැබැයි අපේ සෙල් එක ඩිමාන්ඩ් කරනවා. ඒ කියන්නේ අපේ ඇඟේ සිග්නි තියෙනවාද ලේවල තියෙනවා සිග්නි තියෙනවා ග්ලූකෝස් තියෙනවා. ඒ ටික ගන්න දැන් සෙල් එක අරින්න බෑ වෙනික තේරුම් ගන්න. සෙල් එක ඕපන් වෙන්න බෑ. ඒ රිසෙප්ට් එක ඕපන් වෙන්නේ නැහැ. මොකද හේතුව? ඉන්සුලින් ටික මදි. එයාට දෙන්න. එයා ඩිමාන්ඩ් කරනවා. ඒක හරියටම අර අපි කිව්වොත් එහෙම ඇල්කොහොල් වගේ තමයි. අද ඇල්කොහොල් ගත්තාට හෙට ගත්තාට ඒක වෙන්නේ තව වැඩිපුර ගන්න. මේ වගේ සීනි දැන් අර ගොඩක් අපි දැන් කාලා ඇඟේ ගොඩාක් සීනි තියෙනවා. ඊට පස්සේ රිසෙප්ට් ඉන්සුලින් උත් සෑහෙන ගොඩාක් ඩිමාන්ඩ් කරලා ගොඩාක් ඉන්සුලින් උත් තියෙනවා. ඒ අරින්නේ ගොඩාක් ඩිමාන්ඩ් කරතර හේතුව එහෙම වුණාම ඉන්සුලින් ගොඩාක් අපේ ඇඟ නිෂ්පාදනය කරන්න ඕනේ. පොඩ්ඩක් අපිට ඒක අවශෝෂණය කරගන්න. ඉතින් මේක ලොකු අතන්දර මේක පොඩ්ඩක් පෙන්නලා කියන්න ඕන දෙයක්. ඉතින් එහෙම දේවල් ඒ ඩිමාන්ඩ් නැති කරන්න තියෙන හොඳම දේ තමයි වෙලා ෆාස්ට් ටැග් කරන. අපි වෙනලා කතා කරමු. දැන් ප්‍රධානම දේ දැන් දොස්තරලා කියන්නේ ડોක්ටර්ස්ලා හරි සාමාන්‍ය කියන්නේ ට්‍රැඩිෂනල් මෙඩිසින් වල වෙන්නේ සාමාන්‍ය වෙන මේන් ස්ට්‍රීම් එකේදී වෙන්නේ. ඉතින් ડોක්ටර් ගාවට ගිහම අපිට දෙන්නේ ඇවිල්ලා මොකක්ද මෙට්ෆෝමින් මොකක් කරලා දෙයක් දෙනවා. ඉතින් ඒක දුන්නාම වෙන්නේ ඉන්සුලින් තමයි ප්‍රතිරෝධය වැඩි කරන එක. කියන්නේ සෙල් එක සව සෙන්සිටිව් රෙස්පොන්ස් කරන එක. ඉතින් ඒක අපිට ස්වභාවිකවම කරගන්න පුළුවන් එකක් තමයි ෆාස්ටිං කියන්නේ. ඉතින් අපිට දැන් අපිට දීවැඩියාව නැහැනේ. එතකොට දීවැඩියාව තියෙන්න ඕන නැහැ ෆාස්ට් එක කරන්න. දැන් උගල දැකලා සමහරවිට මෙටබොලික් සින්ඩ්‍රෝම් දිනවා කියන්නේ ප්‍රධානම තමයි ප්‍රෙෂර් දිනනවා නම් ඕගොල්ලන්ට. නැත්තම් කොලෙස්ටරෝල් ගන්න ට්‍රයිග්ලිසරයිඩ්ස් වැඩි නම් කොලෙස්ටරෝල් මත් නෙමෙයි කොලෙස්ටරෝල් වල ට්‍රයිග්ලිසරයිඩ්ස් වැඩි නම් ඊට පස්සේ ඇවිල්ලා මොනවද ඕ ටයිප් 2 ඩයබටික් නම් කොහොමත් එක තියෙනවා දීවැඩියාව. ඊට පස්සේ ඇවිල්ලා මොනවද ඔව් ප්‍රෙෂර් සහ යටි බඩ ඇබ්ඩොමිනල් එක මහත් වෙනවා. එහෙම නැත්නම් අපේ යටි බඩ ප්‍රදේශයේ ලොකු පොඩි බඩක් කියනවා. දැන් ඔයාලා දැකලා සමහරක් වෙලාවට ඔෆිස් වල වැඩ කරන කට්ටියගේ හැම ඔෆිස් වලම නෙමෙයි. يعني සමහර ගොඩාක් කට්ටිය තරුණ කට්ටියගේ බව සමහර කෙනෙක් කෙට්ටු වීම බඩක් තියෙන තිත්ත පැටියගේ වගේ. එහෙම නැත්නම් සමහර කට්ටිය ඉන්නවා يعني ඒගොල්ලෝ මහතයි ලොකු බඩක් තියෙනවා. يعني කොහොම වුණත් ඒ එහෙම ඔබේසිටි එහෙම නැත්නම් එහෙම මහත් වෙන්න ප්‍රධානම හේතුව ඇවිල්ලා ඔබේසිටි වෙන ප්‍රධානම හේතුව ඇවිල්ලා ඉන්සුලින් රෙසිස්ටන්ස් නැත්නම් ඉන්සුලින් ප්‍රතිරෝධය. ඉතින් ඒ හැම දෙයකටම හොඳයි ඒ හැම දෙයකටම අතවන්නන්නේ ඇවිල්ලා මෙටබොලික් සින්ඩ්‍රෝම් කියන එක. ඒ කියන්නේ ප්‍රෙෂර් කොලෙස්ටරෝල් ඊපස්සේ ට්‍රයිග්ලිසරයිඩ් වැඩි කම ඒ හැම දෙයකටම බලපාන අපිට ලොකු ලෙඩ. ඒ කියන්නේ heart attack ඊපස්සේ මොනවද cancer ඊටපස්සේ strokes ඒ වගේ දේවල් තමයි. ඉතින් හොඳම දේ ඇවිල්ලා ඉන්සුලින් ප්‍රතිරෝධයෙන් වැළකීලා ඉන්න එක. ඉතින් ඒක හරිම ෆ්‍රී දෙයක් නොමිනේ කරන්න පුළුවන් දෙයක්. ඉතින් ඕගොල්ලෝ ෆාස්ට් එකකට යන්න සාමාන්‍යයෙන් ස්ටඩි කරලා තියෙනවා සාමාන්‍ය සතියේකට පැය 48ක්වත් ෆාස්ට් කරන්න පුළුවන් නම් එහෙම නැත්නම් 16යි 8 වගේ එහෙම නැත්නම් ඒ කියන්නේ ඕගොල්ලෝ උදේ හැන්දෑව 8 වෙනිදි කමාලුකු දෙයක් නෙවෙයි. උගුරු රෑ 8ට කනවා. රෑ 8ට කාලි ඉවර වෙනවා. ආපහු ඕගොල්ලෝ කන්නේ 11ට. පහුදා 11ට. ඉතින් ඒ කියන්නේ පහුදා 11 නම් ඕගොල්ලෝ මුකුත් නොකර නොබී ඉන්නවා. ඕගොල්ලන්ට වතුර බොන්න පුළුවන්, කොෆි එකක් බොන්න පුළුවන් සීනි නැතුව, තේ එකක් බොන්න පුළුවන් සීනි නැතුව. ඔව් ලෙමන් බොන්න පුළුවන්. හැබැයි ලෙමන් කාබෝහයිඩ්‍රේට් තියෙන හින්දා ගොඩාක් බොන්න හොඳයි. හැම හේතුව කාබෝහයිඩ්‍රේට් නේ. සමහරක් වල ෆාස්ට් එක රියල් එක කැඩෙන්න පුළුවන්. ග්‍රීන් ටී බොන්න පුළුවන්. මෙහෙමයි මන්න අපි නම් මුකුත් බොන්නේ නැහැ 16ට කරත් මොකද හේතුව වැඩක් කියන්නේ. අපි වතුර නෑ 16ක් ඉන්නවා කියන වැඩක් නැහැ. හේතුව පැය 8ක් 9ක් අපි නිින්දෙන් ඉන්නේ. මොකද උදේ කැ හැන්දෑවේ රෑ 8ට කෑවට පස්සේ 10ට නිදාගත්ත කියන්නකෝ. ඉතින් 10 නම් සාමාන්‍ය 7යි විතර නගා නිදි කියන්නකෝ. ඉතින් 7 ඉඳලා 11ට පැය 3 4යි තියෙන්නේ. අනිත් එක ඕගොල්ලොන්ට වැඩක් නැත්නම් ඒ කියන්නේ ඕගොල්ලෝ ඔෆිස් යන්න නැත්නම් ඕගොල්ලන්ට මොකක් හරි ඩියුටි එකක් නැත්නම් රෙස්පොන්සිබිලිටි නැත්නම් උදේම හපාන නැගිටින්න යන්න එපා. මොදර නිදා ගන්න. මොද හේතුව? ඒ ටිකක් ස්ට්‍රෙස් එකක්. ඔව් මොද හේතුව පොඩි ඒ කාලේ මිනිස්සු සහ ඒ කාලේ අර සමහර දේවල් අපේ කල්චර් එකෙන් එහෙම නැත්නම් අපේ අම්මල තාත්තල කරන හින්දා හෝ එහෙම නැත්නම් අපි කාලයක් තිස්සේ කරන හින්දා හෝ නැත්නම් අපිම කියන දේක් අපි කාලයක් තිස්සේ කරා කියන එක හරි වෙන්නේ නැහැ. මගේ ඔව් උදාහරණයක් ගත්තොත් එහෙම දැන් මම්මේ අද කියන දේ හැබැයි හෙට වාගත්තොත් ආපෝ සයන්ස් වලින් හරි විදිහකට ඒකේ හරි දෙයක් ඇතුව ෆැක්ට් එකක් විදිහට ඉතින් මම අපි අපර වෙනස් වෙන්න මොකද හේතුව ඇවිල්ලා මේවා කියන්නේ අපි වෙනස් වෙන සත්‍ය නෙවෙයි මේ වෙනස් නොවන සත්‍ය නෙවෙයි මේ වෙනස් වෙනවා මේ ඔයගේ කියනවා මේ ඇවිල්ලා මම්මේ කියනවා මේ කතන්දර ඉන්සුලින් කතන්දර වෙනස් වෙන්නේ නැති වෙයි වෙනස් වෙන්නේ නැහැ හොප්ෆුලි වෙන වෙන්න බෑ මේ සමහර බෙහෙත් අරගෙන වෙනස් වෙන්න පුළුවන් අපි කල්පන දේවල් වෙනස් වෙන්න පුළුවන් දැන් ඔයගොල්ලෝ බලන්න දැන් කියන්නේ දැන් සාමාන්‍ය දේ ඒ කියන්නේ ෆැටි ලිවර් ද ෆැටි ලිවර් කියන්නේ ඇවිල්ලා ඉන්සුලින් රෙසිස්ටන්ස් තත්ත්වය ඒ කියන්නේ ෆැටි ලිවර් ඔක දෙකකට වෙනවා දැන් අර මම කිව්වේ මේ ඉන්සුලින් සමහරක් ලා ඩිමාන්ඩ් කරනවා ඒ කියන්නේ සමහරක් වෙලාවට දැන් සමහරක් වෙලාවට දැකලා තියෙනවානේ ඔයගොල්ලෝ
ඔබට දන්නවද කියන්නේ දියේ වැඩි හදිස් මිනිස්සු සමහර කෙට්ටු වෙනවානේ. දැන් සාමාන්‍ය දැන් සමහර කට මගනොත් සමහර කට එහාන මොකෝ බං මේ කෙට්ටු වෙලා මොකද බර සුගර්ද්ද එහෙම අහලා තිනවා මගේ. දැන් මම මේ ඊට කලින් වඩා කෙට්ටු කාලයක් තිබ්බා මගේ. තමයි මේ ලොකු කෙට්ටු කාලය. දැන් දැනගත් කියන්නේ කාලයක් අපි පොඩක් මෙයා ෆලෝ කරනවානේ. ඉතින් මේ දේවල් එක්කලා මොකද හේතුව මේ මට අවුරුදු 28 29 වගේදී මම කොලෙස්ටරෝල් ලිපි චෙක් කරලා බැලුවා, සුගර් එක චෙක් කරලා බැලුවා. ඉතින් ඕන් චෙක් කරගෙන මම ඉතින් පොඩක් බලනවා, පොතක් පතක් බලනවා, ස්ටඩි කරන්න පටන් ගත්තා පස්සේ ඒක කොහොමද වෙන්නේ, කොහොමද ජර්නල් එකක් කියවන්නේ. එහෙම පොඩක් ඉගෙන ගත්තා. එහෙම දෙයක් ඉතින් අද අපි දොස්තරලා නෙමෙයිනේ. ඉතින් කොහොමද මේ සබ්මිට් වල කොහොමද කියවන්නේ, ජර්නල්ස් කොහොමද කියවන්නේ, මෙටා ඇනලයිසස් එකක් කියන්නේ කොහොමද කියවන්නේ, රිසර්ච් එකක් කොහොමද බලන්නේ, කවුද ඒවට ඩොනේට් කරලා තියෙන්නේ, කවුද ඒවට කන්ට්‍රිබියුට් කරලා තියෙන්නේ, මොන මොන කම්පැනිස් වලින්ද, මොන මොන ඕගනයිසේෂන්ස් වලින්ද. ඉතින් ඒ වල සමාජක ඒවා තියෙනවා, සමහර රිසර්ච් බොරු ඉතින් ඒවා. ඉතින් එහෙම 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 ගිහිල්ලා ගිහිල්ලා අපි මේ අපිට ආපු දෙයක් නේ මේක. ෆැටිලිව වගේ තත්ත්වයක් කියන්නේ සමහරක් කාලවලට දැන් ඉන්සියුලින් නැගේ ගොඩාක් වැඩි දැනෙන. මොකද හේතුව සීනි ගොඩාක් අපේ ලෙවල් සීන් ගොඩාක් වැඩි. ඊට පස්සේ ලෙවල් සීන් ඉති අඩු කරන්න අපිට අද සෙල් එක අරින්න ඕන හින්දා ඉන්සියුලින් ගොඩක් සෙල් එක ඩිමාන්ඩ් කරනවා. එහෙනම් ඉන්සියුලින් ගොඩාක් ඉල්ලනවා දැන් ඉන්සියුලින්. ඒක හින්දා ඉන්සියුලින් නැගේ වැඩි එහෙම ප්‍රශ්නක් තියෙනවා. හරිද? ඊට පස්සේ සමහරක් කාලවලට වෙනවා දැන් මෙහෙම කාලයක් යද්දි මේක බ්ලොක් වෙනවා රිසෙප්ට් එක. ඒ කියන්නේ යතුරක් තියෙනවා, යතුරකින් ඉන්සියුලින් ගියන්නකෝ, යතුරකින් ඉන්සියුලින් එතකොට සයිලේ කියන්නේ දොර ගියන්නකෝ. ඉතින් මේ යතුර සෙට් වෙන්නේ නැහැ මේ දොරට. එතනින් බ්ලොක් එකක් වෙනවා. හරිද? ඉතින් මේ බ්ලොක් එක වෙන්න එම ඒ කියන්නේ ඒ බ්ලොක් එක වෙන්න හේතුව ඇවිල්ලා තමයි මම හොයාගෙන නැහැ බ්ලොක් එකනේ හේතුව වෙන්නේ මොකද්ද කියලා. ඉතින් මේ ඩිමාන්ඩ් එක එහෙම ඕෆ් වුණාම වෙන්නේ ඇවිල්ලා එකක ඉන්ටර්නල් ස්ටාවින් කියලා කියන්නේ. ඒ කියන්නේ අපේ සෙල් එක දැන් ඊට පස්සේ ඔන්න පොඩි වෙනවා. ඒක හේතුව දැන් සීනි නැහැ, ශක්තියක් ඉන්නේ නැහැ. ශක්තිය තියෙන ලේවල. ලේවල තියෙන සීනි ටික ගන්න විදිහක් නැහැ සෙල් එකට. මොකද බ්ලොක් එකක් වෙලා, රිසෙප්ට් එක බ්ලොක් වෙලා. ඒක යතුරෙන් ඇරෙන්නේ නැහැ අර දොර. එතන ඉතන රබර් ගෑල්ලක් මොකක් හරි ගහලා හරි මොනවක් හරි ඉඳලා දැන් හිර වෙලා ඉඳන් දැන් දොර ඇරෙන්නේ නැහැ. ඒක ප්‍රධානම එහෙම හැමුණාම වෙන්නේ. එතකොට අපේ ලේවල සීනි ටික තියෙනවා. ඉතින් අපේ ශක්තිය ගන්න දියන්නේ සෙල් එකට. ඉතින් සෙල් එක ශක්තිය නැති වෙලා වෙනින්ද අපි කෙට්ටු වෙනවා. අපි කෙට්ටු වෙලා හැමිනේ. ඉතින් අපි ලොත් සමානක් කරලා දාන්නේ ඒ දසමනා කෙට්ටු වෙලා මොකද දීවැඩි ආවද කියලා. ඇත්තටම දැන් කාලේ වෙන්නේ එහෙම මේ ඩයබටික් ටයිප් 2 වගේ දීවැඩි ආව දියුණු තත්ත්වයේ ලෙවල් එකේ දීවැඩි ආවගේ තත්ත්වවල සහ ඉන්සුලින් ප්‍රතිරෝධය දැන් කාලේ වෙන්නේ ඇවිල්ලා ඇත්තටම මේක අනිත් පැත්ත. ඒ කියන්නේ දැන් දීවැඩි ආව හැදුනාම සමානක් කරලා බඩක් තියනවා ලොකු. මහතයිත් එක්ක සමානක් කරලා සමානක් කරලා ඉන්න ෆැටි ලිවර් දිනනවා. ඒ වගේ තත්ත්වවල. ඒකට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ ඇවිල්ලා දැන් ඒකට ප්‍රධාන හේතුව වෙලා සෙල් එක කියන්නේ සෛලය දැන් ග්ලූකෝස් තියෙනවා දැන් ඒක ඇතුලේ. වැඩි දැන් ඕෆ්ලෝ වෙලා තියෙන්නේ. සහ ඒක එලිනත් වෙනවා. ඒ කියන්නේ දැන් ලේවලක් තියෙනවා, සීනි තියෙනවා. ඊට පස්සේ ඇවිල්ලා මොනවද ඉන්සියුලින් වලින් ඕපන් වෙලා තියෙන්නේ. දැන් රිසෙප්ට් එකත් ඕපන් වෙලා තියෙන්නේ. හැබැයි ඇතුළට යන්න විදිහක් නැහැ සීනි ටික. මොකද හේතුව ඕල්රෙඩි සෛලය සීනි තියෙනවා. ඉතින් ඔය ඔයා කෙට්ටු වෙලා හිටියා. එහෙම නැත්නම් ඔයා කෙට්ටු වෙලා වට දිවැඩියා හෝ නැත්නම් ඉන්සියුලින් ප්‍රතිරෝධය ආවා. නැත්නම් මහත කෙනෙක් වෙලා ඔයාට ඉන්සියුලින් ප්‍රතිරෝධය ආවා. කොහොම ආවත් ඔයාට තියෙන හොඳම දෙයක් තමයි ඔයාට නෙමෙයි අපිට තියෙන හොඳම දෙයක් තමයි ෆාස්ට් කරන එක. ඒ කියන්නේ ඇවිල්ලා අපි පොඩි මොකක්ද ඒකට අපි කියන්නේ සිංහලෙන් ඇවිල්ලා මේ පොඩි විරාමයන් නෙමෙයි පොඩි වචනයක් තියෙනවා ඒක සිංහල වචනයක් තියෙනවා ඔකට පොඩි ෆාස්ට් එකක් කරන එක. ඉතින් මොනවද අපි කියන්නේ මුස්ලිම් කතේ මොනවද කරන්නේ ඒකට? නෝම් බියාගෙන නෝම් බි නෙමෙයි ඒක සිංහලෙන් මොකද ඒ කියන්නේ පොඩි හරි වැඩක් නැහැ කොහොම හරි marker ඉතින් කතන්දරය එලගත්තොත් ඔයා එකපාරට වැටෙන ෆෝන් නේද අපරාංගය කිම්බලේ බ්‍රෝස් උනා මේ ඉතින් මොකද අපි කියා හිටියේ ඇත්තරම දැන් අපි එතන ඔයා මේක බලන ඔයා කෙට්ට වෙලා හිටියා නැත්නම් ආ මහත් වෙලා හිටියත් එහෙම අදාළ වෙන්නේ නැහැ සමහරක් ඔයාට තියෙන්නේ ඇවිල්ලා ඉන්සුලින් ප්‍රතිරෝධය නා ඒකයි හොඳම බෙහෙත ඇවිල්ලා ෆාස්ට් ටැග් කරන එක සහ පුළුවන් තරම් කාබෝහයිඩ්‍රේට් අඩු කෑම කන එක එහෙම නැත්නම් කන ආහාර පිළිවෙල වෙනස් කරන එක. උදාහරණයක් ගත්තොත් එහෙම ඇවිල්ලා උදේට උගුල් වෙවිලා පෑන් කේක් එකක් හරි එහෙම නැත්නම් මාළු පාන් ගෙඩියක් හරි නැත්නම් රොටියක් හරි නැත්නම් බනිස් ගෙඩියක් හරි එහෙම නැත්නම් රතු බත් එකක් හරි එහෙම නැත්නම් සුදු බත් එකක් හරි වෙනත් කනට වඩා මුලින්ම වඩ පුළුවන් නම් අපි කියමු දැන් කනට කමක් නැහැ. කිමුක දැන් මුලින්ම කොහොමත් ඇවිල්ලා උදේට සමහරක් කරද උගුල් වෙවිලා සීරියල් කොම්ප්ලෙක්ස් වගේ කරනනම් ඒවා
නෑ නෝනෝ ඒකට කොමක් හොඳ නැහැ. මොකද හේතුව ඒක කොමක් ප්‍රොසස් ෆුඩ්ස් වල ඇති වෙන්නේ. ඉස්සර පොඩ් ළමයින්ටත් දුන්නා අපේ තාත්තා බව කෑම මත ඒක කොම්ප්ලෙක්ස් එහෙම ඒකෙන් කිරිබි කිරිබි වයිසර් කට්ටි එහෙම ඇවිල්ලා කිරියකට මේ කොම්ප්ලෙක්ස් මොකද දදා ගන්නවා. ඒ කියන්නේ ෂුගර් එකට නම් ෂුගර් නැත්තම් කොලෙස්ටරෝල් එහෙම නැත්තම් ප්‍රෙෂර් දිනනවා. හැබැයි කන්නේ ඇවිල්ලා සීරියල් එක. මේ ඉති වැරදි ඒවා. මොකද හේතුව ඇවිල්ලා එකපාර්ට්ටම ඇවිල්ලා ග්ලයිසෙමික් ඉන්ඩෙක්ස් එක උඩා වැඩි ඉන්න එකපාර්ට්ටම කාපු ගමන් එකපාර්ට්ට දිරවනවා. එකපාර්ට්ට මේවා ඇඟට සීනි බඩට පත් වෙනවා. එකපාර්ට්ටගේ ලෙවල්ට සීනි එනවා. ඉතින් ඊට පස්සේ සෙල්ස් වලට ඉන්සුලින් නගිනවා. ඉතින් සෙල්ස් වලට ගන්න ඕනේ ඔය ඉතින්. සමහර කට්ටිය ගියවිලා ඕල්ඩ් සෙල් එකේ ග්ලූකෝස් වැඩි. එහෙනම් ගන්න විදියක් නැහැ. සමහර කට්ටිය ඩිමාන්ඩ් කරනවා ඉන්සුලින් ගොඩාක් ඕනේ කතාවනේ ඉස්සෙල්ලා. ඉතින් ඒ දේවල් වෙනවා. ඉතින් අනිත් පැත්තෙන් ගත්තොත් ඇවිල්ලා චෙට්ටු කෙනෙක් වෙලා ඔයාලා ඉන්සුලින් ගොඩාක් ඩිමාන්ඩ් කරනවා සෙල් එක ඕපන් වෙන්නේ නැහැ. එහෙම තත්ත්වයක් නැහැ. මොනවා වුණත් හොඳ වෙලා ෆාස්ටිං තමයි. ෆාස්ටිං සහ කාබෝහයිඩ්‍රේට් අඩු කෑම කන එක සාර කිව්වා වගේ අපි කතා කරන්නේ මොකක්ද දැන් බත්යක් කනවා නම් ඔය බත් එකේ මාළු කෑල්ලයි සම්බෝලයි බතුයි දිනනවා නම් මුල්ම කටයිර සම්බෝලේ මාළු කෑල්ලයි ගන්න අඩුම ගානේ ඊට පස්සේ බතුයි ඒ තුන අනාගර කන්න ඒ මූකුප් නදු ඉතන මැල්ලුමක් වගේ තිබ්බා කියලා මුලින්ම කියන්නේ කාබෝහයිඩ්‍රේට් කන්න අත ගන්න කලින් මුලින්ම ෆයිබර් තියෙන එහෙම නැත්නම් ප්‍රෝටීන් තියෙන එහෙම නැත්නම් මේදේ තියෙන දේක් කන්න දැන් සම්බෝලයි බතුයි කරොල කෑල්ලකුයි තිබ්බොත් මුලින්ම කරොල කෑල්ලෙන් චුට්ටි කෑල්ලකුයි සම්බෝල ටිකුත් එක කාලා ඊට පස්සේ සම්බෝලයි බතුයි කරොල කන්න පිළිවෙලට කන්න අර මුලින්ම කියන්නේ මුලින්ම විතරක් කාලා ඊට පස්සේ එනම කාබෝහයිඩ්‍රේට් එකත් කාබෝ කන්න. මොකද හේතුව මුලින්ම අපිට ලැබෙන එකත් එක්කලා තමයි අපි යන්න මුලින්ම රෙස්පොන්ස් කරන්නේ. එයා මුලින්ම බලන ගත්ත එක තමයි යා හිතන්නේ කොච්චර අපිට ඉන්සුලින් ප්‍රමාණයක් දාන්න ඕනේද කියලා මේ වැඩේ වෙන්න. ඉතින් අර මේ සීනි වගේ දාලා පුළුම් වගේ තමයි. මොකද හේතුව වෙලා අර මේ ඉක්මන්ට ගිනි තිබ්බ ගමන් ටක් ගාලා ඉවර වෙලා යනවා. ඉතින් අර ෆැට් වලින් එහාම වෙන්නේ ශක්තිය ගොඩක් වැඩි නිසා ඉක්මන. ඕගොල්ලෝන්ට කිව්වට දැන් සමහරක් වෙලාවට බක්මුලක් කන්නට වඩා ඔගොල්ලෝ විතර හතරක් කන්න නිකන් විතර හතරක් කන්න බෑ කොටින් බඩ පිරෙනවා දෙකක් තුනක් ආදි බඩ පිරසා එපා වෙනවා මේක අපි කියන්නේ ෂේටි එක නේ නිකන් අපිට ඇති කියලා හිතනවා සහ අපිට ආපු දවල්දී කන්න ඕනේ නැහැ පුළුවන් නම් කරලා බලන්න අඩුම කන කන පිළිවිල වෙනස් කරන්න දෙවක පොඩ්ඩක් අර දැන් අපි නෝමල් ලයිෆ් එකේ කියන්නේ නෝමල් කියන්නේ ඔය සාමාන්‍ය කියන්නේ කියන විදිහට මේන්ස්ට්‍රීම් සාමාන්‍ය මිනිස්සු එක්ක විදිහට වැඩ කරද්දී ඒක උදේට මාළු පාන් ගෙඩිය කාලා හැන්දෑවට කේක් එකක් එක තමයි අපරි කේක් කියලා කරන උතර රෝල් චූම් පාන් එකෙන් රෝල් එකක් ආගෙන වගේ ලංකාවේ ටිපිකල් ලයිෆ් ස්ටයිල් එකක් ගත කරනවා නම් හොඳම දේ තමයි වෙන්නේ අපිට කරන්න පුළුවන් දේ තමයි ග්‍රීන් පවුඩර් එකක් වුණේ ඒක නැත්තම් එළවලු සලාඩ් එකක් උදේට කන එක මොකද හේතුව ඒ වලින් අර කෝට් වෙනවා අපේ අරුවන් මැල්ලුමක් හරි ඔව් මැල්ලුමක් හරි කන එක මොකද මේ ඔව් මොකද සමහර කට්ටිය නොකා ඉන්න බෑ සමහර මගේ යාළුවෝ පවා ඉන්න ඒගොල්ලන්ට උදේට කන්න ඕනේ උදේට කන්න ඕනේ ඔව් කාලා පැය හතරක් පහක්වත් යන්නේ නැහැ ඊට පස්සේ එකපාරට අගෙන මචන් නවත්තා මෙතන නවත්තා ඔතන නවත්තා මම මාළු පාන් ගෙඩියක් කන්න නැත්නම් ගෑස් රඩියස් වෙනවා නැත්නම් කියනවා අච්චාර කිල්ලවා කියනවා සම කටින් පාන නැහැ කියලා කියනවා එන්න මහතිමුම් පහවා කියලා පාන නැහැ කියලා මේක මිස් වෙච්ච ගමන් අර බර ටයිම් එක බත් එක කන මිස් වෙච්ච ගමන් ඒක ඇලේ එක තව ගොඩක් හේතු තියෙනවා ඉතින් අද අනිවාර්ය ෆාස්ටිං ඔය මේ බියුටි පැත්තට ඉන්න කටිය වුණා ලස්ස ස්කින් එක ගහන බලන් ඉඳි ග්ලෝ වෙනවා අර රින්කල්ස් ගිහිල්ලා පැචස් අඩු වෙලා මොකද රිකවර් කරගන්න නේ ටයිම් එක තියෙනවා හොඳට ඒ ටික ලස්සන්ට හදාගන්න ඉතින් ඒක නිසා ඔය බියුටි පැත්තට ඉන්න කටිය වුණා පොද ටිප් එකක් තමයි ෆාස්ටිං ඉන්න ස්කින් එක අපි ඔටෝමැටිකලි ලස්සන වෙනවා මේ අපි හොඳ වීඩියෝ කරන්න නම් වෙලාවක් නැහැ මේ ඔව් අනිත් ඒ මගේ ස්පීඩ් එක කතා කරන්නේ මගේ සම්බන්ධෙත් එක්කලා මේ බඩුවස් කරන්නේ දැන් මම මේ ටික නම් වෙන්නවා මර කැමරාවලයක් ගාම ඔස එක්සයිට් වෙනවා ස්පීඩ් කතා වෙනවා ඒක මගේ නේද මේක හොඳයි කියලා ඍෂියෙක් මේ ඍෂියෙක් හොඳයි මේ ගුඩ් ප්‍රොඩක්ට් එක ගුඩ් ප්‍රොඩක්ට් එකක් කියලා කියන්නේ ඇවිල්ලා මේ ප්‍රොඩක්ට්ස් එන්න ඕන ලංකාවේ මොකද හේතුව වෙලා තාපත හේතු ඍෂි වගේ දේවල් ලංකාවේ පුරුදු නැහැනේ මේ වෙල සුපර් ෆුඩ්ස් ඇත්තරම කියන්නේ ලෝකේ තියෙන මාකට් එකේ තියෙන මම කියන්නේ මේ හෙල්ත් පැත්තෙන් කියනවා නෙමෙයි මෙහෙම හයි එන්ඩ් ප්‍රොඩක්ට්ස් මේ වගේ මේවා ඉතින් ඇත්තන හයි එන්ඩ් වර්ල්ඩ් නේ ඒ කියන්නේ හේතුව ඇවිල්ලා ඉතින් ලංකාවේ මාකට් එකේ මිනිස්සුන්ට ගන්න ජනමුකුත් නැහැ එම ඒකලු දන්නේ නැහැ අත්තර ගොඩක් කට්ටිය සහ මේක ලංකාවට වඩා මේ වගේ දේවල් ලංකාවෙන් එක්ස්පෝට් කරන්න පුළුවන් මේවා වටින දේවල් මේ මම කැමති මේ වැඩේ මොකද හේතුව ඇවිල්ලා මේක US verified ලා තියෙයි මම ගන්න ප්‍රධාන හේතුව මොකද හේතුව නිකම්ම පැක් එකක් දාලා ලංකාවේ ප්‍රොඩක්ට් එකක් ගහලා එවුවොත් එහෙම මේක රිෂි මස්රූම් පවුලා නම නම් කියලා මට ෂෝ කරන්න බෑ මොකද මස්රූම් මගේ ග්‍රෝ කරන විදිහ කොහොමද අපි දන්නේ නැති හින්දා
ඉතින් මේගොල්ලෝ මේක එක්ස්පෝට් කරනවා නම් මොකද හේතුව මේක යූස් කරලිවත් කරලා තියෙන්නේ. ඉතින් ඒක හින්දා අපි ට්‍රස්ට් කරලා මේක ගත්තා. මේක හොඳ ප්‍රොඩක්ට් එකක් ලංකාවේ දේවල් වෙන්න ඕනේ. ඒ වගේ හොඳ යූසර් එකක් ඇති වෙන්න ඕන අනිවාර්යයෙන්ම. හැබැයි ලංකාවේ කොහොමද ප්‍රොඩක්ට්? මම කැමති වෙලෙන්ජෙක්ට වඩා යූසර් එකක් එනවා නම් මිනිස්සේ. නේමනේ. මොකද කොළඹින් බඩුවක් අරගෙන ලාභයක් තියෙන විකුණන වඩා අපිට ප්‍රශ්නය විසඳන්න පුළුවන් නැත් අලුත් දෙයක් මාකටට ගේන්න පුළුවන් නම් මාර වටිනවා. විවසායකෙක් වෙනවා කියන එක ඔන්ටර්ප්‍රනර් කෙනෙක් වෙනවා කිව්වහම ඒක තමයි ක්වොලිටි එක. ව්‍යාපාර කියන්නේ බිස්නස්මන් කෙනෙක්ට වඩා කියන්නේ යාරු සෙල් කරන්නමයි. මම දකින්න ප්‍රධානම ක්වොලිටි එක ඒකයි. දැන් මේවා ගත්තොත් තියෙනවා මේවා ලස්සනයි මේ ප්‍රොඩක්ට් එක පැකේජින් බලන්න ඕගොල්ලෝ මේ. කියන්නේ සෑහෙන හොඳ ක්වොලිටි එකකට තියෙනවා පැකේජින් ලස්සනයි. මොනසෙට ගන්න ඉදරනවා විදිහට තියෙනවා මේ. දැන් අපි උයෝයියා තමයි වැඩේ කරන්නේ. මේ විදියට බ්ලොග් එක දැන් කියන්නේ මෙයා මේක වැඩේ හරහා ඉදින් කරන්නේ මේ බ්ලොග් එකේ වැඩේ සම්පූර්ණයෙන් එඩිට් කරලා ඔක්කොම මගේ වැඩක් නෙමෙයි මේක ඉදින් මම ඉදින් පොඩි සපෝට් එකක් දෙනවා මේ නෑ මම ඉදින් ඕක කැමති නම් කියන්නේ එහෙම මම ඔහොම හරි කරන්නම් කියන්නම් ඉදින් පොඩ්ඩක් මොකද අපිට සාම බයින්නවත් කට්ටි කවුරුත් නැහැ මේ වැනේක ඔව් මම මේක සම්පූර්ණම කරනවද කමෙන්ට් එකක් අනිවාර්යෙන් දාන්න සම්පූර්ණ කරනවද ඔව් කම කරනවද අද කනවෙවිලා කනවා කියන්නේ මේ කැලේ ඔව් අපි දෙන්නත් ආගෙන කනවා මේ කනෙක්ට අපේ වාදන වෙනස් වුණා වාදන මාරු කරා මේ අපේ නන් ස්ටික් පෑන් එකට ටටා වායි කිව්වා අපි මේ ටටා වායි නෙමෙයි මේ නන් ස්ටික් එකක් වගේ හදා ගන්නවා ඒක අපි පුළුවන් තරම් හොඳින් මේවා ස්ක්‍රැච් කරන්න නැතුව ගාන්න හූර ගන්න නැතුව ලස්සනට පාවිච්චි ට්‍රයි කරනවා අපි ඔයගොල්ලෝ දන්නවා ටෙෆ්ලන් එහෙම නැත්නම් නන් ස්ටික් වගේ වල BPA වගේ ප්ලාස්ටික්ස් වලින් BPA ෆ්‍රී කියලා අහලා තිබ්බත් මේ වලින් කිමිකල් රිලීස් වෙනවා ගොඩාක් වෙලාවට හයි ස්මෝක් පොයින්ට් එකක් කියන්නේ ගොඩාක් ගින්දර වැඩි වුණාම මේ අපිට නිකුත් වෙනවා. ඉතින් ලන් කැන්සර්ස් වලට සහ ෆුඩ් වලටම මික්ස් වෙනවා. ඉතින් පුළුවන් තරම් ලංකාවේ කට්ටිය මම දැකලා දෙන මේ ඔක්කොම සම්පූර්ණ හීරලා ඒත් කරනවා. පොඩක් කල්පනා කරලා බලන්න ඔකෝ එහෙම කරනවා නම් ඒ ප්ලාස්ටික් කඩ කොහෙද දැන් තියෙන්නේ කියලා මේ වෙලාවේ. මම දැකලා දෙන අනන්තවත් මේ අපේ ගෙවල්ලා පාවාදේ වලලා තියෙනවා. මේ මැද කාලේ මැද සම්පූර්ණම අර ඇල්මිනියම් එක මතු වෙලා අළු වෙලා එක අපේ බඩේ තම ඔක්කොම ප්ලාස්ටික්. ඔව් එක එහෙමයි අනිත් එක ඇවිල්ලා ඒවල ෆ්ලේම් වෙලා ඒවල පාටිකල්ස් ගිහිල්ලා වයස නැද්දි අපිට අහන්නම ඩිමෙන්ෂියා අනේ වාට අමතන ලෙඩක් ඇවිල්ලාද එහෙම නැත්නම් මොලේ ශ්‍රින්ක් වෙන්න පටන් ගන්නවා අපේ එහෙම නැත්නම් වින වෙන ප්‍රශ්න ගීස් එහෙම නැත්නම් තවදා ලෙඩ ආ ඔයගොල්ලෝ දන්නවද ඒක ඔය ඉන්සියුලින් රෙසිස්ටන්ස් එහෙම නැත්නම් ඉන්සියුලින් ප්‍රතිරෝධක කියලා ලෙඩේට ඇවිල්ලා මේ වගේ දේවල් ගොඩක් බලපානවා. හાર્ට් ඇටැක්ස් වලට ප්‍රධාන වශයෙන්ම කොලෙස්ටරෝල් ගැන කතා කරද්දිත් එහෙම ගොඩක් කට්ටිය බය කොලෙස්ටරෝල් වැඩි වෙලා ඉන්නේ LDL වලට. එහෙනම් නැත්නම් කට්ටිය කියන නර කොලෙස්ටරෝල් එක කට්ටිය කියලා නෙවෙයි. ඔව්. ඒ කියන්නේ නර කියලා ඇත්තම දෙයක් නැහැ. කියන්නේ කොලෙස්ටරෝල් වල ලිපිඩ් එනර්ජි මොඩල් එක ගත්තොත් එහෙම ඇවිල්ලා කොලෙස්ටරෝල් කියන අපිට අවශ්‍යම දෙය. සමහර කට්ටිය ගපාට්ට වෙලා කියනවා මේ ඒ මටන් දැන් මට කොලෙස්ටරෝල් නේ. ඔව් කොලෙස්ටරෝල් තියෙන්න ඕනේ. කොලෙස්ටරෝල් නැතුව ජීවත් වෙන්න බෑ කාටවත්. මොකද ශාකවල කොලෙස්ටරෝල් නැහැ. ජීවත් වෙන්න කොලෙස්ටරෝල් තියෙන්නේ. ඉතින් කොලෙස්ටරෝල් වැඩි කියලා සමහර කට්ටිය දුක් වෙනවා LDL වැඩි වෙලා කියලා. ඉතින් ඒකත් ඇවිල්ලා අපි කොලෙස්ටරෝල් වෙන මතන්දර ලොපතන්දරය හાર્ට් ඇටැක් ගැන ගත්තොත් එහෙම ඇවිල්ලා රිස්ක් ෆැක්ටර්ස් වලට කොලෙස්ටරෝල් වැඩි වෙලා හાર્ට් ඇටැක් එකක් එනවා කියන තියෙන්නේ අන්තිමටම වගේ. ඊට කලින් තව ගොඩාක් ඒවා තියෙනවා. ඔබේසිටි මහත්තයා ඉන්නවා නම් ඔයගොල්ලෝ එහෙම නැත්නම් සීනි නම් දියඩියා ප්‍රධානම හේතුව ඉන්සුලින් රෙසිස්ටන්ස් ඉන්සුලින් ප්‍රතිරෝධය ප්‍රෙෂර් එක සහ එන්වයරන්මන්ට් එයා පොලියුෂන් වගේ තත්ත්වවල මේ වගේ ෆ්ලේම් මෙය කොම් බලපානවා. ඉතින් ඒකත් අන්තිමරම වගේ තමයි LDL එහෙම නැත්නම් low density lipoprotein වගේ දේවල් වැඩි වෙලා දැන් ගොඩාක් කට්ටිය ලක් වෙලා ඉන්න හොඳ කොලෙස්ටරෝල් HDL එක. LDL low density lipoprotein කියන්නේ මිල නර කොලෙස්ටරෝල් එහෙම දෙයක් නැහැ. ඒ ඔක්කොම කොලෙස්ටරෝල් වර්ග ඕනේ. එතනින් ට්‍රයිග්ලිසරයිඩ් තමයි බය වෙන්න ඕනේ එක. මොකද ට්‍රයිග්ලිසරයිඩ් වැඩි කියන්නේ අපේ ඇඟේ සීනි වැඩි කියන එක. ප්‍රතිරෝධයක අපි ඉන්නවා කියන එක. ඉතින් කොලෙස්ටරෝල් ගැන හිතනවා නම් ඔයගොල්ලෝ අනිවාර්යෙන් ફોકસ කරන්න ඇවිල්ලා ට්‍රයිග්ලිසරයිඩ් අඩු කරගන්න. ට්‍රයිග්ලිසරයිඩ් ගොඩාක් ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ HDL එක බෙදන්න ට්‍රයිග්ලිසරයිඩ් වලින් එක දෙකට වඩා අඩු නම් බොහෝ විට ඔයගොල්ලන් රිස්පෙක්ට් එකේ නැහැ හાર્ට් ඇටැක් එකක් එන්න කොලෙස්ටරෝල් ඉන්න. අපි ගැන කතා කරන වෙලාවක මේ අපි කනකොට කොලෙස්ටරෝල් හිතන්නේ මනස සහ ඔෆිෂියලි මේ AHA එක එහෙම නැත්නම් ඇමරිකන් හાર્ට් ඇසෝසියේෂන් එක කිව්වා අපි කන කොලෙස්ටරෝල් අපි ඩයටරි කොලෙස්ටරෝල් එහෙම නැත්නම් අපි ආහාර වලින් ගන්න ලබා ගන්නා කොලෙස්ටරෝල් සහ අපේ කොලෙස්ටරෝල් වැඩි වීමන සම්බන්ධයක් නැහැ කියලා. ඉතින් ඒ දේවල් එක්කලා තමයි වැඩේ යන්නේ. ඉතින් අපි මම මේ කතා කරන ඒවා ඔහේ රෙඩි වෙලා නෙමෙයි කතා කරන්නේ. ස්ක්‍රිප්ට් එකක් නැහැනේ. ලස්සන නැහැ වැඩි ඉතින් ඔයගොල්ලොන්ට මේ මෙහෙම හරි මම පොඩක් කියන් ට්‍රයි කරන්නේ මේ මොකද හේතුව සමහරක් කාලවල මෙයා කමෙන්ට්ස් කමෙන්ට්ස් අහනවා සමහරක් කාලවල මට මෙහෙම හાર્ට් ඇටැක් එකක් තියෙන patient කෙනෙක් මම මොනවා සාමාන්‍ය මොනවා වගේද අද කන්න ඕනේ කියන්නේ. ඒ කියන්නේ
ඩොක්ටර්ස් නෙමෙයි. මෙහෙමයි මම හිතන විදිහට ඇවිල්ලා අපි ලෙඩක් තියෙනවා නම් ඒක ඩොක්ටර් විතරක් කරන්න බෑ. ගොඩාක් වෙලාවට ඩොක්ටර් කරන්න යන ප්‍රති ගොඩක් දෙන එක. ඒක ඩොක්ටර් කරන්න දේ කිව්වම හේතුව වෙලා patient ඉපැත්තෙන් කවදාවත් මම දකින්නේ නැහැ patient helpful වෙනවා. ඩොක්ටර්ට කවදාවත් ගොඩාක් කවදාවත් ඩොක්ටර් කෙනෙක් ඇවිල්ලා කියන්නේ ඩොක්ටර් මගේ ඇවිල්ලා LDL මිච්ච ප්‍රමාණයක් මෙහෙමයි ට්‍රයිසස් වෙන වැඩි වෙලා තියෙන්නේ මොකද හේතුව ආයෙ දැන් ජම් ෆුඩ් කන්නේ නැහැ එක්සර්සයිස් කරනවා ඊටස් මම කන්නේ මෙන්න මේ විදියට වගේ දේවල් ඩොක්ටර් කියන්නේ නැහැ කවදා ගොඩාක් වෙලාවට එන්නේ හැමදාම ඉතින් සුගර් අම්බාණ්ඩ සුගර් වැඩි වෙලා වැඩිලා ඩොක්ටර් කියන දේක් අහන්නෙත් නැහැ ඩොක්ටර් කවුත් කියන්නෙත් නැහැ කතන්දර යන්නේ එහෙමයි මේ පේෂන්ට් ෆ්‍රෙන්ඩ්ලි නේ ඩොක්ටර්ත් එක්ක ඩොක්ටර් ආවට බෙහෙත් දෙනවා ඔව් අනිත්ගේ සිස්ටම් එකේදී ඩොක්ටර්ගේ patient අතර සම්බන්ධයක් නැහැ. ඇත්තටම සම්බන්ධයක් නැහැ. ඒ relationship එක ඇති වෙන්නේ නැහැ. ඒක හින්දා ඇත්තටම එයාට තව එක customer කෙනෙක් වගේ මත්තම කරත් එනවා. ඒ කියන්නේ යාට මතකත් නැති ගානටම වගේ. ඒ කියන්නේ ඇත්තටම කියනවා නම් මං හිතන්නේ අපේ cruise එකේ අපේ එකේ අපි තමයි ඇවිල්ලා captain. ඉතින් අපි තමයි තීරණය කරන්න ඕනේ මොකද කරන්න ඕනේ කියලා. ඉතින් මං කියන්නේ බෙහෙත් අතරින්න කියලා නෙමෙයි. මං කියන්නේ අපිත් අයිඩියා එකක් ගන්න මොකද්ද මේ මේ මොකක්ද මම මේ බොන බෙහෙත මොකක්ද මේ ડોක්ටර් කියන්නේ තව දේවල් මොනවද ඉතින් ඒ කියන්නේ එහෙම තමයි කරන්තර යන්නේ මොකද හේතුව ඇවිලා එක විකල්පයක් විතරක් නෙමෙයි හැමදේරම තියෙන සහ ප්‍රධාන ධාරාවේ තියෙන හැම දෙයක්ම ඇත්ත කියලා ලකින් අපිට කියන්න බෑ නේද මොනම දේ හොයලා ගන්නෙ සමන් දාගත්ත දැන් හරි දැන් මේක පොඩ්ඩක් නිය වේගෙන එන්නේ මේක මුකුත් දාගත්තේ නැහැ ගම්මිරිස් දාගත්තා ලුණු දාගත්තා එච්චරයි ඊට පස්සේ බාන්න ඔන්න මෙන්න තියලා ලෙමන් බිඳු දෙක තුනක් දාගත්තාම මාරයි මම මුකුත් දාන්නේ නැහැ මේක ඔන්න ඩිස්ක්ලේමර් එකක් දෙනවා මේ අපි මේ කියන දේවල් ඇවිල්ලා මෙඩිකල් ඇඩ්වයිස් අපිට දෙනවා නෙමෙයි අපි මේ කියන්නේ නිකන් දැනුමට යamak නිකන් ඔහෙ නිකන් සම මොකද හැබැයි නොලෙජ් ඉස් ද පවර් දැනුම කියන දේ තමයි වෙලා පවර් එක වෙන්නේ ඉතින් වටිනවා දැනගන්න හැදයක් ඒ වෙනින් අපි මේ කියන්නේ මේ අතෝ මේ ඕගොල්ලෝ මේ සුභ අපිට නවත්වලා ඔක්කොම කරලා මෙහෙම කරන්නේ නැනේ මම නම් කරන්නේ නැහැ කියලා නැත්නම් අපිට වයින්නත් මට වයින්නත් එපා තාම කවුරු බැන්නවන්නේ අහනවා විතරයි තාම ප්‍රශ්නේ ගොඩක් කට්ටිය කැමති සාමාන්‍ය කොට මේ වගේ වීඩියෝස් කරන්න කියලා තමයි රික්වෙස්ට් එක වැඩි මොනවා අපි අර කරන්නේ කරන්න ටයිම් යන නැති ඒ ප්‍රශ්නේ අපි පාස්ටින් බ්‍රේක් කරන්න කලින් ඇපල් සයිඩ් එකක් වුණා ඔක සයිඩ් එක තමයි හදන්නේ තවටික කාලෙකින් පුළුවන් නම් يعني හෝල් ෆුඩ් වලට يعني අපි සීනි ගත්තත් පළතුරකින් සීනිකම් ලැබෙනවා වගේ يعني සීනි ප්‍රධාන يعني සීනි වශයෙන් අපි හිටියනම් එහෙම තමයි ඔව් අපි හිටියා අපි කඩනවානේ අපි ස්විච් කරනවා පටන් ගන්න කලින් අපි හොඳටම හිටියා කාලය අවුරුදු 3ක් විතර වුණා නම් ඊට සීනි නොබාවි අපි හිටියා අපි හිතාගෙන කෙට්ටුත් දුනා කට්ටිය පොඩ්ඩක් අම්මලා එහෙම කැමති වෙන්නේ නැහැ කෙට්ටු වැඩි අනම්මනම් කියලා මේ වෙන බඩු මේකට දාගත්තේ ගම්මිරිසුයි ලුණුයි බී ලුණුයි මස්රූම් මොයි ලෙමන් ටී එක විතරයි මුකුත් දාන්න. මෙහෙම පිඟානක් අපේ බ්ලොග්ස් වලින් ඔයගොල්ලෝ දාගෙන යන කාලෙකින් හැබැයි ආ. හැමදාම පාටි වෙන්නේ නේ වෙනික. ඔන්න මයික්‍රෝග්‍රීන්ස් එපානේ නේ. එපා. මන් ටිකක් දාගන්න. ආන මාත් දාගන්න. අමුයි කනවද? ඔව් උනේ ටිකක් කන්නම් ඉතින් ඔයාලා. මම නම් කනවයි. ඔයාලා දාන්න මේකට. ආ මේක කන හරකව නේද ඔක ආව ලෙමන් ටිකක් දාන්න උඩින් මිරිකන්න එපා ඔක නිකම් කුටහක් නෑ එහෙනම් ඉතින් අපේ බ්ලොග් එක අද ෆාස්ටින් බ්ලොග් එක මෙතනින් ඉවරයි ඉස්සරහට හෙල්ත් වීඩියෝස් දෙක තුනක් එයි මොකද අපි දැන් මේ වීක් එකේ මේ ගෙදරම කන බොන දේවල් හදාගෙන කරන නිසා මේ වීඩියෝස් දෙක තුනක් කරන් හිතන් ඉන්නවා මම ඔය රෙසිපීස් ටික මේ ඉතින් අපේ ෆාස්ටින් බ්ලොග් එක අද මේ බ්ලොග් එක කරන්නත් නෙමෙයි හිටියේ එකපාරම අපි මේ අර grocery shop එකක් කරනවා කියන නිසා තමයි බ්ලොග් එකක් කරමුයි කියලා මම මෙයාට කිව්වේ කරමුයි කියලා එහෙනම් මේ එහෙනම් ඉතින් අපි ඉස්සරහට තව බ්ලොග් එකක් හම්බෙමු එහෙනම් ඉතින් keep fasting stay healthy ඔව් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා අනිවාර්යෙන් comment එකක් දාන්න ඊටම එහෙනම් අපිත් එක්ක ඉන්න එහෙනම් bye tata